ක්‍රීඩා මණ්ඩපයේ වහල ඉතාමත් තබලන් තත්ත්වයකට පත් වෙලා. රගකන ක්‍රීඩක මල්ල ඉන්න තැනම තමයි උදේ පාන්දර එල්ලයි දෙන්නේ මේක කඩන් වැටුනේ. අදාළ ටීඕ මහත්තයාවිලා කියලා තියෙනවා ලනු ඇදලා මේක ඇතුළට එන එක නවත්තන්න කියලා. 13න් පහල 15න් පහල වගේ කුඩා දරුවන් තමයි තරඟ වලට සහභාගි වෙන්නේ. මේ වහල කඩන් වැටුනොත් ඒ වෙලේ එන ජීවිතහානිය කවුරුත් වගේ කියන එකක් ලෝකයේ දිනු ක්‍රීඩකයෙක්ගේ නමින් තියෙන මෙවැනි ක්‍රීඩාංගණයක් මෙවැනි අඩපණ තත්ත්වයක පවතිනවා කියන්නේ මේ මහත්තයාට හොඳ නැහැ ඇත්තටම. ලෝක පූජිත 96 ලෝකසලානයේ දිනාගත් ක්‍රීඩකයෙකුගේ නම සහිත ක්‍රීඩාංගණය බලන්න මාත්තෝ බලන්න මේ මේ ක්‍රීඩාංගණය දැන් මේ මේ මේන් වැදක අන්නාද බාදකට මේ එල්ලලා තිබුණේ ඒ බාදකේ එල්ලලා තිබිච්ච බාදයක් රගකන ක්‍රීඩක මල්ල ඉන්න තැනක ම තමයි උදේ පාන්දර එල්ලයි දෙන්නේ මේක කඩන් වැටුනේ මේ වහලා දාලා තියන්නේ මේ එහාට දැන් දුන්නාට පස්සේ කිව්වා මේ ලනු වලින් වට කළා තියන්නේ කණු තුනක් ගහලා මම අපි ඒක ඊට පස්සේ අපේ සුපර්ස මහත්තයා ඇවිල්ලා සුපර්ස මහත්තයා මමයි තව අපේ වැඩ කරන සේවකයා එක්කවල් තමයි කණු ගහලා ලනු ඇද්දේ මේ ළමයිගේ ක්‍රීඩා බඩු තියන්නේ මේ කාමරේ එහා පැත්තේ කාමරේ දාලා ඒ බඩු ගන්න යන්න පොඩි උන් යන්නේ රවුමේ අවදානම් තත්ත්වේ නිසා නිසි බල දාලා ඉන්නවනම් මේ ගැන ඇස් යොමු කරලා මේ ගැන අවධානය යොමු කරලා මේ ක්‍රීඩාංගණයේ වහල ප්‍රතිසංස්කරණ කළ දෙන්නේ කියලා තමයි මම තිල්ලා සිටි. 13න් පහල 15න් පහල වගේ කුඩා දරුවන් තමයි මේ තරඟ පිටියේ තරඟ වලට සහභාගි වෙන්නේ. ඉතින් මේ තියෙන ක්‍රීඩා මණ්ඩපයේ වහල ඉතාමත් අබලන් තත්ත්වයකට පත් වෙලා. ඉතින් මේක බාරවෙන්න නිලධාරියා අදාළ නිලධාරීන්ට කිව්වම මේක අදාළ ටීඕ මහත්තයාවිලා කියලා තියෙනවා ලනු ඇදලා මේක ඇතුළට එන එක නවත්තන්න කියලා. නමුත් ඒක මං හිතන්නේ පිළියමක් කියලා. මොකද මේක තියෙන දරුවන්ගේ ක්‍රීඩා උපාංග තියෙන්නේ මේ ක්‍රීඩා මේ ගාරේ තියෙන කාමරය ඇතුලේ. ඉතින් දරුවන්ට අනිවාර්යයෙන්ම යන්න වෙනවා කාමරය ඇතුළේ මේ බඩු ගන්න ගියාම මේ වහල කඩන් වැටුනොත් ඒ වෙලේ එන ජීවිතහානිය කවුරුත් වගේ කියන එකක් නැහැ මං හිතන්නේ. මෙච්චර ජාත්‍යන්තර දිනු ලෝකයේ දිනු ක්‍රීඩකයෙක්ගේ නමින් තියෙන මෙවැනි ක්‍රීඩාංගණයක් මෙවැනි අඩපණ තත්ත්වයක පවතිනවා කියන්නේ මේ මහත්තයාට හොඳ නැහැ ඇත්තටම. අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග.